කොහොමද තින් ඔයාලට අදත් අලුත් රෙසිපි එකක් අරගෙන ආවා මේකෙදි මම පෙන්නන්නේ රසම රස ස්ට්‍රෝබෙරි කේක් එකක් හදන විදිහ ඉතින් හුඟ දවසකින් කේක් එකක් හදපු නැති නිසා මට හිතුණා මේ වගේ ලේසියෙන් හදා ගන්න පුළුවන් ස්ට්‍රෝබෙරි කේක් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඉස්සෙල්ලාම අපි කේක් එක හදාගමු මෙතනදී මම සාමාන්‍ය බටර් කේක් එකක් හදන විදිහට තමයි මේ කේක් එක හදාගෙන තියෙන්නේ මගේ බටර් කේක් වීඩියෝ එක බැලුව නැත්නම් මගේ පරණ වීඩියෝස් වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් බටර් කේක් එක හදන හැටි බලන්න බටර් කේක් එකට වැඩි පොඩි වෙනසක් කරා මේකෙදි මම සීනි ටිකක් අඩුවෙන් අරගත්තා මොකද මේ කේක් එකට මම පස්සේ sugar syrup එකතු කරන නිසා බට බිත්තර සහ සීනි ඔක්කොම බීට් කරාට පස්සේ මම මේ එකතු කරන්නේ වැනිලා ඊට පස්සේ මම බීට් එක පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍ය හැන්දකින් කලවම් කරගන්නවා බේකින් පවුඩර් හලාගත්ත පිටි එකතු කරගන්න ගමන් දැන් මම කේක් එක අවන් එකට දාගන්න ලෑසි කරගෙන තියෙන්නේ මේ විදිහට තැටියට දාගත්ත කේක් එක ඔගලන්ට පුළුවන් අංශක 180ට රත් වෙච්ච අවන් එකේ විනාඩි 40ත් 45ත් අතර බේක් කරගන්න ඊළඟට මම කේක් එකට අයිසිං එක හදාගන්නවා අද මම බටර් අයිසිං නෙමෙයි පාවිච්චි කරන්නේ විප් ක්‍රීම් මෙන්න මේ ඩබල් ක්‍රීම් එක තමයි මම විප් ක්‍රීම් එක හදාගන්න අද පාවිච්චි කරන්නේ මේ ක්‍රීම් එක මිලිලීටර් 300ක් තියෙනවා මෙතන මේ ප්‍රමාණයට මම සීනි තේ හැඳි හතරක් එකතු කර ගන්නවා මම වැඩි පැණි රස දාන්න කැමති නැහැ ඒ නිසා සීනි තේ හැඳි හතරක් එකතු කරලා මේ විදියට හයි ස්පීඩ් එකෙන් බීට් කර ගන්නවා දැන් ඔගලන්ට පේනවා අපේ විප් ක්‍රීම් එක ටිකෙන් ටික ඝනකම වේගෙන එනවා ඊට පස්සේ මේක බීට් කරන එක නවත්තන්න මේක වැඩිපුර බීට් කරොත් ආපහු දිය වෙනවා වතුර ටික අයින් වෙනවා කිරි වලින් ඒ නිසා මේක ඇත්තටම මට බීට් කරන වෙලාවක් කියන්න බෑ ඒ වෙලාවේ තියෙන උෂ්ණත්වය සහ ඒ විප් ක්‍රීම් එකේ වර්ගය අනුව මේක වෙනස් වෙන්න පුළුවන් දැන් ඔගලන්ට පේනවා මේක හොඳට ඝනකමට තියෙනවා හරියට අයිස් ක්‍රීම් එකක් වගේ විප් ක්‍රීම් එක හැදුවට පස්සේ මම ස්ට්‍රෝබෙරි ටික ලෑසි කර ගන්නවා මේ විදිහට ස්ට්‍රෝබෙරි පෙති කපා ගන්නවා අපි කේක් එක මැදට සැන්ඩ්විච් කරන්න
දැන් කේක් එක ඔවන් එකෙන් බාගෙන ඉවරයි. ඊළඟට මම කරන්නේ කේක් එක මේ විදිහට කොටස් දෙකකට වෙන් කර ගන්නවා. ඊළඟට අපි මේක ස්ට්‍රෝබෙරි පෙති තියලා සැන්ඩ්විච් කර ගන්නවා. ඉක්මනටම කූල් වෙන්න ඕන නිසා මම මේ විදිහට කොටස් දෙකකට වෙන් කරගත්ත කේක් එක ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකේ දාලා පැයක් වගේ යනකොට ඉක්මනට සීතල වෙනවා. අද මම ෂුගර් සිරප් එකට අරගන්නේ මී පැණි. මී පැණි තේ හැඳි දෙකකට වතුර ටිකක් දාලා ඒක ඝනකම අඩු වෙනකන් දිය කර ගන්නවා. ඊළඟට මේක අපිට ෂුගර් සිරප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හොඳටම නිමුණු කේක් එක මේ විදිහට අරගෙන එක කොටසක් උඩට ෂුගර් සිරප් එක දාගන්නවා. ඊළඟට කපාගත්ත ස්ට්‍රෝබෙරි පෙති ටික මේ විදිහට කේක් එක උඩ අතුර ගන්නවා. That's enough. It's add some strawberry. I need to add all the strawberry. It's enough, mommy. Alright, let's finish. This is the last. Okay? Right, need some icing. First need... I will add some icing from the strawberry. ඊළඟට විප් ක්‍රීම් එක මේ විදිහට දාලා කේක් එක සැන්ඩ්විච් කර ගන්නවා. I'll add some ice and add some more icing. ඊට පස්සේ මේ විදිහට ඉතුරු විප් ක්‍රීම් වලින් සම්පූර්ණ කේක් එක කවර් කර ගන්නවා. මේක බටර් අයිසිං එකක් අපි කවර් කර ගන්නවා වගේ නීට් වෙන්න ඕන නැහැ. සාමාන්‍ය විදිහට අපි කවර් කර ගන්නවා.
4, 5, 6, 7, 8, 9, 10. Eleven, 12, 13. Good. ඊළඟට මේ විදිහට තව ස්ට්‍රෝබෙරි පෙති ටිකක් මම උඩින් තියලා කේක් එක තව ටිකක් ලස්සන කරගන්නවා. දැන් ඉතින් මම ස්ට්‍රෝබෙරි කේක් එක හදලා ඉවරයි. මේ තියෙන්නේ අවසානයේට පේන විදිහ. ඉතින් හරිම ලේසි. එච්චර අමාරු නැහැ. සාමාන්‍ය බටර් කේක් එකක් හදාගෙන ඕගලන්ට පුළුවන් මේ විදිහට වෙනසක් කරන්න, ස්ට්‍රෝබෙරි එකතු කරන්න. මේකට ස්ට්‍රෝබෙරි වෙනුවට වෙන මොනවා හරි ෆෘට් එකක් උනත් එකතු කරන්න පුළුවන්. ඉතින් වෙනදා වගේම අද වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඊළඟ පාර තවත් මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.